නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. පොදුජන පෙරමුණේ මහනුරදිශකයේ නාම යෝජනා ලබාදීමද අද කටයුතු කරා. අපි ඉතාමත් ශක්තිමත් කණ්ඩායමක් මහනුරදිශකයෙන් ඉදිරිපත් කළ තියෙනවා. අපි අතිවිශිෂ්ට ජයග්‍රහණයක් මහනුරදිශකයේ ලබා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. නමුත් මේ මැතිවරණ ව්‍යාපාරය සඳහා නාම යෝජනා ලබා දුන්නත් අපේ සියලු රැස්වීම් අපි තාවකාලිකව අත්හිටවන්න තීරණය කළ තියෙනවා. මේ වෙලාවේ මැතිවරණයට වැඩි අපේ ප්‍රමුඛස්ථානය වෙන්නේ මේ වෙනකොට මේ සිදුවෙලා තියෙන අවාසනාවන්ත තත්ත්වය. ඒ නිසා ජනතාවට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන පරිදි තමයි සියලු කටයුතු කරන්න තියෙන්නේ. තාවකාලික අපි සියලු රැස්වීම් අත්හිටවලා තියෙන්නේ. නීත්‍යානුකූලව 19 දිනකට කලින් නාම යෝජනා ලබා දිය යුතු නිසා තමයි අපි අද නාම යෝජනා ලබා දුන්නේ. රජයේ විසින් ගනු ලබන සියලු තීරණවලට යටත්ව තමයි ඉදිරි අපි සියලු කටයුතු කරන්නේ. මහනුවර දිස්ත්‍රික්කයේ ලයිස්ති ඔබ දැක්කා සරත් එකනායක රික් වීරවර්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක අංගයෙන් තරඟ කරා. ඔවුන් දිස්ත්‍රික්ක තුනක අපේක්ෂකත්වයේ වැඩිපුර ඉල්ලීමක් කරලා තිනවා. ඒ පිළිබඳව කොළඹ සාකච්ඡා පැවැත්වීමෙන් යනවා. අපි විශ්වාස කරන හෙට වෙනකොට අද හවස වෙනකොට ඒ සියල්ල සමතයකට පත් වෙයි කියලා. ඔවුන් වැඩිපුර මන්ත්‍රී සංඛ්‍යාවක් ඉල්ලනවා. අපිට සන්ධානයක් හැටියට පක්ෂ ගණනාවක් අපින් නාම යෝජනා ඉල්ලලා තිනවා. අපිට ඔවුන් ඒ සියල්ල අපිට ගන්න බැරි ප්‍රශ්නේ තියෙන නැත්නම් අපිට ඔවුන්ට අසාධාරණයක් කරනව නෙමෙයි. අපි විශ්වාස කරන දවස් වෙනකොට සියලු ප්‍රශ්න සමතයකට පත් කළා. සන්ධානයක් කරලා සියලු දෙනා මේකට තරම් කර එකම ලයිස්තු එක. නීතියෙන් නාම යෝජනා බාර දිය යුතු නිසායි අපි මේ නාම යෝජනාද බාර දෙන්නේ. අපේ කණ්ඩායමකට මහරෝස සියරුම අපේක්ෂකයන් 15 දෙනාම තීන්දුවක් කරන් තියෙනවා. සියලු මැතිවරණ ප්‍රචාරණ කටයුතු తాවකාලික අත්හිටුවන්. සර් රජයේ විසින් ගනු ලබන ඕනෑම තීන්දුවක් අපි රජයටත් වැඩි ජනතාවගේ පැත්තෙන් ඕනෑම තීන්දුවක් ගන්න අපි ලෑස්තියි. ඒ පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට කාගේවත් වාසි ගන්න කාගවත් ගන්න අවශ්‍ය නැහැ. පළමුව ජනතාව. ඒක තමයි අපේ ප්‍රමුඛස්ථානය. ජනතාවට කරදරයක් නොවන පරිදි ඕන දෙයක් කරන්න අපි ලෑස්ති. රජය ගන්න ඕන තීන්දුවක් එක අපි. Breaking.lk